සකවාලේසු අත්තරා ගච්චන්තුදී වෙතා සද්ධම්මන් මුනිරාජස සුනන්තු සග්ග මොක්ක දන් දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා සත්දම්මා සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවෙතු අරහතු සම්මාසංබුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මාසංබුද්දස්ස නමෝතස්ස බගවතු වරහතුෝ සම්මාසං බුද්දස්ස න්තිබේ සරනං අ menyang බුද්ධුමි සරනංවර නත්තිමි සරනං අ menyangං mi sa naවrangනම sa na menyang சgoම me sa naවang naම me sarang menyang nihanang pareang suang අතකු ආයස්මාසාරිපුතු ඒනෙ බගවා තිනුපෙසංකමි උපසංකමිවා බගවන්තං ngoබිවාදිත්වා ඒකෙ මන්තංනිසිදී. ඉකමන්ත මසිනකු අයසුමන්තang සාරිපුත බගවා තදවූචේ සතපත්තිියgang සතපත්තිියgang තිහි sariපු පංඋච්චති කතමන්නොකෝසාරීපුත්ත සෝතාපත්ත්‍යංගංතිති. ඒ භාග්‍යවත්තුූ දස බලධාරී ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අප පිහැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධූ, සාධූ, සාධූ. භාග්‍යවතුන් වහන්සගේ සිරිමුව මඩලින් ලෝක සත්‍යයාවිත වදාළ. නෛරයානිකු වූ ඒ ශ්‍රිස් සත්්ධර්මයට පිහැම දෙනාගෙම නමස්කාරය වේවා. සාධූ, සාධූ, සාධෝ. භාගිවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් ලෝක සත්‍යයාවිත වදාළ ඒුතුම් ශ්‍රි්සද්ධර්මය මනාලෙ සවබෝධ කරගත්, ඒ උත්තම ත්තමාවියන් වහන්සේලට පිහැම දෙනාගම නමස්කාරය වේවාන්. සාධහූ සාධූ සාධු. ප්‍රඥ්ඥා නාලිකාව සඳහා අනුශාෂනා පවත්වන අතිගෞරවනය නායක හා මුදරුවන් වහන්සේලා පණ්ිත හා මුදුරුවන් වහන්සේල ඇතුළු කොටගත් සදාපූජනීය මහාසංගරත්නයෙන් අවසරයි. සතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයා වෙතා අනුකම්පාවෙන් යුක්තව වදාළ අසූහාර දහසක් තරම් විශලූ ධරමස්කන්දයෙන් අල්ප මාත්‍රයක් තරම් කුඩා ප්‍රමාණයක් ඔබ ඉතාමත්න ශ්‍රද්ධාසතිෙන් යුක්තව ශ්‍රවණය කරන්නටයි සූදානං වෙන් ඔබේ නිවසට ඔබ සමීපේටමයතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ගෙනීම සඳහා විකාශනය කරවීම සඳහා සියලුම දානයන් පරදවා දිනන උතුන්ම දානය වන ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම සඳහා තම පුුණ්‍යවන්ත දායකත්වෙෙක් කරන්නට යෙදෙන්නේ කෑගල්ල වරකා ගොඩ මොළගොඩ අංක පන්සය පනස් සතර ඇලයිරක් එක ලිපිනයේ පදිංචි විජේසිංහ මහත්මී විසින් පින්කමේ සැදැහැති දායක්ක අත්වය දරාතිබෙනෝ මෙබඳු වූ පිංකමක් සිද්ධ කර ගැනීම සඳහා ඇගේ අරමුණවන්නේ නීට වසරති සතකට පෙරල් පරලව සැපත් දීර්ග කාලයකට හාදී පරලොව සැපත්වන්නට යෙදුණුඩල හැරිස නාදරය ආදරණීය පියාණන් වහන්සේට ට වසර විසි හතකට පෙර පරලොවසපත් ධනවති ජයසයක රාධරණීය මෑණියන්ට මෙම උතුම් දරමදානයෙන් ජනිත වන්නා පුන්න කොසල්ලනු මෝදන්වීමෙන් මතු භවයකදී නිර්වාණ සුවේ ශාක්ෂාත්වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවෙන් දෙමෝපියන්ට පරලෝක ජීවිතෙන් සංග්‍රාකිරීම සඳහම එපින්කම සිද්ධ කරනවා. කතඥෝ කතවේදී පුද්ගලූ දුොරලබෝ ලෝකස්මිින් මේ ලෝකයේ පින්වත්නි කළගුණ දන්නා හාය අහරීම අඩුයි. බුදුරජාණන් වහන්සේ මනාලෙස අපට විග්‍රහ කලා මහණෙනි ගසක්යට නුබලාය. අසුන්ගෙන දානේ වැළඳුවහොත් හෙවනකට ගත්තොත්තේ අත් ඒ ගසේ තියන කොලයක්වත් කඩන්න පයිකිවව. එත් මේ ලෝකයේ හොයාගන්්ඩ අපහසුමදේ තමයි කෘථ ගුණදන්න අය කළ ගුණ දන්න අය. වසරතිස් සතක් සහවසර විසි හතක් කියලකයන් ඉතා ධීර්ඝ කාලයක්. නමුත් මාත්ෘෂ්ණයහේ පී්‍රෘෂණේහේ සත්පුරුෂ දරුවන් තුළින් විය කිලයන්නේ නෑ. එනිසා කම විජේසේන මෑණියන් කල්පනා කලා තමදිමෝපියන්ට පුඥ්‍යානමෝදනා කරන්න. වගේම තමයි මේ ධර්මධදානයෙන් ගැස නකුසල ශක්තියේ ධයාබර ස්වාමි පුරුෂ්‍යාවන විශරාමලත් පොලිස් පරික්ෂක විජේසේන මහත්මාට නිදුක් නීරුවෝගේ සුව පත්්භාවය දිීර්ඝාශ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න. අම්ම තාත්තගෙන් පස්සේ තමන්ට ලැබුණු දෙමවපියන්ගේ ස්නේහය ලබල දුන්නේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂය බොන්න ඉන්න හිටන්ට යන්ඩ එන්ඩ මෙසිියලු පහසුකන් සපයාදමින් ආදරඒ දයාව මෛත්‍රිය තමාට යොමු කරමින් තමාගේ ජීවිතේරැක ගත්ත ඒසිනෙහි බරස්වාමි පුරුෂයාටහා ශිරුවාද කරන්නත් මැනියන්දෑ කල්පනා කරනු. එතුමන්ගේ දෙමවපියන් වන පරලවසපත් පුංචියක්පුහමේ සහ මැගලින් ඕෝනා යන අයටත් බාප්පාවන කිරිබණ්ඩා මහත්මා ඇතුළු සහෝදර සහෝදරියන්ටත් මෙම ධරම දානමය පුුණ්‍ය කුසල්ල අනු මෝදන්වී සසරගමන කෙළව නිර්වාන සවේ ශාක්ෂාත්වීවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් වන අශෝකා රෝහිණී කාමන් චූලනී යන අයට දූ දරුවන් වන අනුරාධා නුවන් තිලිනී සුගත් බුද්ධික අආේශා යන අයට නිදුක්නීරුවගේ සුව පත් භාවේ සහ දිගාසිලි සම්පත් ප්‍රාර්ථනා කරන්නටත්. ඔගේ ැකි කටයුතු රැකි රක්ෂා කටයුතු යහපත් ප්‍රාර්ථනාවන සපලවී අනාගත අභිහෘරදිය සැල සේවා යන සත්පුරෂ සාධසිත් පාර්ථනාවෙන් ආශිරවා දෙක් කරන්නටත් මුණපුුරුමිනි බිරියන් වන පිියුමි මහිනි බොනලි නිසිත්ත යන අයගේ අපලොව දුරු දුරුවී නිදුක් නීරෝගේ සුවපත් භාවය ලැබී අධ්‍යාපන කටයුතු සාර්ථක ව යහපත් ඇතුම් සියල්ල ඉටු කරගනීමටත් චතුරාර්ය සත්‍යය ධරම අවබෝධ කරගැනීමටත්. මෙම ධරමදානමය පපනි කුසල් උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාවත්, දායකත්වය දරු කමණි විජේසේන මහත්මියයටද නිදුක් නීරෝගී සුව පත් භාවේ දීර්ගායස සම්පත්තිය උතුම් චතුරාරය සත්‍යය දරම අවබෝධ කර නිර්වාණය සාක්ෂාත් කරගනීමට ධර්මදානමය කුසලේ හිතුවාසනා වේවා යන ප්‍රාර්ථනාවත්, ගෞරවනීය දේශකයාණන් වහන්සේට ද නිදුක්නීරෝගේ සුවේ දීර්ඝාශ සම්පත්්‍යය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙකුසල් හේතුවාසනා වේවා යන ප්‍රාර්ථනාවත් ධරමස්ශ්‍රවනය කරන ලෝකවාසී ලංකාවාස සිලිපින්මතුන්ටද. මෙම ධර්මධාරනමය පුුණ කුසල් අන මෝදන් වේවා යන ප්‍රාර්ථනා වැති කරගෙන මෙම උතුම් පින්කම සිද්ධ කරන බව සත්පුරුෂව පින්වත්ි අපිට සඳහන් කොට තිබෙනවා. ඒ ප්‍රාර්ථනාවන් නයාකාරය මිස්. සිද්ධවෙත්වා යන ප්‍රාර්ථනාවෙන් පින්වත්නී මෙතැන් පටන් අපි දේශනාව ශ්‍රවණය කරන්නට සූදා නම් වෙමු. මේ පින්වන්ත පිරිස මට ආරාධනා කළේ සෝතාපත්තිඵල පිහිටවීම පිළිබඳව දේශනාවක් පවත්වන්න කියන ආරාධනාව තමයි මෙ පිනැති පිළිස සිද්ධ කරල තියෙන්. පෙන්වත්නී මේකට හරි ලස්සන සූත්‍ර දේශනාවක් කම්බ වෙනවා ඒ තමයි මේ සූත් නැත්තන් තීපිටික ධර්මය කියන කල්්‍යයාන මිත්‍රයගේ. සෝතාපත්ති පලනේ තුකොට කල්්‍යානමිත්‍රයාගේ සම්බන්ධතාවයක් තියෙනකොට තමයි සෝතාපන්න වෙන්න පුළුවන්කමතියෙන්. බුදුරජාණන් වහන්සේ ගිමමවිින් වදාලනේ පින්වත් මහනන ත්‍රිපිටක ධර්මය නැත්තන් ත්‍රපිටික ධාරී භික්‍ෂූන් වහන්සේ කෙනෙක් කියල කියන්නෙත් කල්්‍යාන මිත්‍රයෙක් කියලා කොට අපට ්‍රපිටක ධාරමේ තියනවා තිංක කට්ටිය විධ මත ඉදිරිපත් කරයි බරුම ත්‍රිපිටකේ පරණයි තායිලන්ත ත්‍රිපිටකේ පරණයි මේ විදියට එකක මති මතාන්තර සමාජගත කරයි තිංඒ කෙසේ වෙතත් මේ ම තේරවාදී ත්‍රිපටකයේ තියන ආරක්ෂා කරගැනීමේ තියන ගෞරවය හිමිවෙනි ශ්‍රී ලාංකීයේ භික්ෂු පරම්පරාවට මේ ශ්‍රී ලාංකීයේ භික්ෂු පම්පරාව කැපකිරීමක් කරලා තමයි මේ ත්‍රිපිටක ධර්ම ආරක්ෂා කරගෙන තියෙන් මේ කල්ලයාන මේ ත්‍රයාආරක්ෂා කරගෙන තියෙන්. මොක පරම්පරාවෙන් ගෙනනු ලද මෙම ත්‍රිපිටකය පින්වත්නී වැි ගොඩ උඩ ඔලුවතියාගෙන භික්‍ෂූන් වහන්සේ ආරක්ෂා කරගත්තා. පස්සේද වළගම්බා මහරජ්ජුරුවන්ගේ රාජ්‍ය සමයේ මාතල යාලුවක විහාරයේ මේක ග්‍රන්තාරූඩ කලා අපේ භාග්ගියකට අද තාමත් ඉතිරු වෙල පවතිනෝ මේ ත්‍රපටක ධරමේ තියෙන සූත්‍රපිටකේ කියල පිටකයා සූත්‍රපිටකේ විනේ පිටක අභිධර්ම පිටක කියල පිටක තුනත් තියෙනවා ඒකෙන් එකක් තමයි පින්වත්නී සූත්‍ර පිටකේ කියලා කියන්න එඒ සූත්‍ර පෙටගේ තියනවා නිකා අන්ඩීගනිකා මජ්්‍යම නිකායි සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්ධක නිකාය කිය නිකාය ග්‍රන්ථ කොටසත් තියෙන නිකාය ග්‍රන්ථ වෙල තින සංයුත්ත නිකායේ සඳහන් වෙන. සංයුත්ත නිධානය තියෙනව පින්වත්නී නිකා තියනො නිධහන වර්ගය කියල වර්ගයක් නිධහන වර්ගයේ තියෙනවා අභිසමය සංයුක්තය කෙල කොටසක්. අභිසමයේ සංයුත්තය කියයන කොටසේ ගහපති කෙල වර්ගයක් තියෙනවා ගහපති වර්ගේ තියනෝපින් වත්නේ පංච භයබේරව සූත්‍රය කෙළ සූත්‍ර දේශනාව. तो ටෝක තමයි මූලාශ්‍රය. මොකක්ද සූත්‍රපිත්‍රිපිටක ධරමේ සූත්‍රපිටකයේ සයුත්ත නිකායේ නිධහන වක්ගේ අභිසමය සංයු ගහපතිවගේ පංච භයභේරව ය සු්‍ර කියන සූත්‍ර දේශනාවේ තියන කාරණ කේපයක් මේ සෝතාපත්තිඵලයේ පිළිබඳව පිහිටවීමට විග්‍රහ කරදීමට මූලාශ්‍ර කරගන්නවා. ඒවගේම පින්වත්න සයුත්ත නිකායේ මහා වක්ගේ දුතිය සාරිපපුත්ත සූත්‍රයත් මේ සඳහා ඔයත් අන්ට කරුණු දැක්වීම සඳහා මම මූලාශ්‍ර කරගන්න. සූත්‍ර දෙකම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජේතවනාරාමේ, ජේතවනාරාමේ කියල කියන්නේ අනේ පිඩි සිටිතුමා හදළ පූච කරපු ආරාමය. මේ ආරාමේ සුගන්ධකොටයක් පිළියල කළ අලවතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා එවගේම පින්වත්නේ සාරිපුෘතතයන් වහන්සේ උදෙසාත් මහමුගලන් මහරහතන් වහන්සේ උදෙසාත්, ගදකුටක් නිර්මාණය කරලා නේ පිරිිසිටිතුමා පූජා කළ බව සූත්‍ර දේශනාවන් වලදි විග්‍රහ වෙනෝ. දුොකට මෙතරම් වූ මනහර විහාරස්ථානයක බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට අනාත පින්ඩික සිටුවරය භාගිවතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනු. බලන්නිතකොට මේ සූත්‍රය කොච්චර වටිනු ද පංච කියල කියන්නේ පහකටන භය කියල කියන්න බය උපදිනවා. වේර කියල කැන වෛරය. එනම් වෛරයේ නිසා බයඋපදින පහක් තියනවා. පච ය ය සුත්ත පංච භයවර සූත්‍රය. යතෝකෝ ගහපති අරිය සාවකස්ස පංච භයානි වේරානි ඌපසන්තානිි හොන්ති චතූහිච්ච සෝතාපත්යන්ගේෙහි සමන්නාගතෝ හෝතී අරියෝ චස්සඥායෝ ප්ඥාය, සුද්ධිට්ටෝ හෝති සුප්පටි විද්දෝසෝ, ආකංකමානෝ අත්තනාව අත්ථනං භ්‍යාකරෙය, කීන නිරයෝම්හි කීන තිරච්චානයෝනිියෝ, කීන පෙත්ති විසයෝ, කීන පායු දුග්ගති, විනිපාතෝ සෝතා පන්නෝ හමස්මින්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝතී කියල මේ සූත්‍රේදි පැහැදිලි කරනවා කොහොමද ගැහැවිය නැත්තන් ගෘහපතිය, යම් කලෙක ආරිය ශ්‍රාවකතෙමේ, යතෝකෝ ගහපති ගෘහපතිය, යම් කලෙක අරිය සාවකස්ස පංච භයානි වේරානිේ. ගැහැවිය ගෘහපතිය, පස්වදෑරුම් වූ ආර්ය ශ්‍රාවකයා යම්කාලයක පස්වදෑරුම් බය. දම මෙත නොබට මේ බයමොනවදි කියන එක විග්‍රහ කරන්නන්. පස්වදෑරුම්ූ බයහා වෛර චේතනාවෝ සංසිදුනාහූ වෙද්ද. බලන්න බය පහයි වෛර චේතනාවොයි සංසිදුනාවෙද්ද. අරියසාවකස්ස පංච බයානි වේරානි ඌපසන්තානිි හොන්ති. ඌපසන්තා නිිහොන්තී කෙළකැන සංසිදුනා වෙද්ද. මොනවද සිව්වදෑරුම් වූ සෝතා පන්න අංගයන්ගෙන් යුක්ත වේද. චතූහිච්ච සෝතාපත්්‍ය අන්ගේහි සමන්නාගතෝ හෝතී. පට ධරමය සූත්‍ර පිටකේ සංයුත්ත නිකාය නිධන වගේ අභිසමය සංයුත්තයේ ගහපති වගගයේ පංච භයවේර සූත්‍රයේදී තමයිබු දුහාමුදුරුව මේ කාරණාව පිට විග්‍රහ කරන්නේ. චතූහි සෝතාපත්ති අංගේහි සමන්නාගතෝ හෝත සෝතාපන්න අංගයන්ගෙන් යුක්ත වෙනවලු කීයකින්ද. චතූහි කියල කියන්නේ හතරකින්. සෝතාපත්ති අංග හතරකින් යුක්ත වෙනවාද. ආර්ය ශ්‍රාවකතෙමේ. අරියෝචස්ස ඥායෝ ප්ඥාය සුද්ධික්තෝ හෝති, සුප්පටි විද්දෝ සෝ ආකංකමානෝ අත්තනාව අත්තානං්‍යාකරේය. ආර්ිය කියලකි අන්න නිර්දෝස වෙච්චි. ආර්ය උත්තමයන් වහන්සේලා කියල කියන්නේ නිර්දෝසී වෙච්චි නැත්තන් දෝස රහිත සසර පවතින දෝස නැති උත්තමයන් වහන්සේලා ද ආර්ය නිර්දෝෂ වූ න්‍යාය බලන්න වචනැතිය නමතන ඥායෝ අරියෝ චස්සඥායෝ ඥායෝ කල කියන න්‍යාය මොනන්‍යායද පටිච්ච සමප්පාද විදර්ශනා නැමැති න්‍යාය. ප්ඥාය උද්දිිට්ටෝ ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ බැවින් අවබෝධ කරන ලද්දේද. බලන්න පටිච්ච සමප පාද ධර්මය මනාලෙස අවබෝධ කරන ලද්දේද සෝ ආකංකමානෝ අත්තනාව අත්තානං්‍යාකරය ඒ ඇැනැත්තා කැමතිනම් ෂය වූ නිර ඇත්ෙ සය වූ නිරය ඇත්තෙක්මි නිරේට ගැන කෙනෙක් නෙවෙයි. ෂොය වූ තිරච්චානයෝනිියත් එක්මි ය නැති කරල දාලා කොහෙද. තිරච්චානයෝ තිරිසංයෝනයෙහි උපපත්්‍යය ලබන අවස්ථාවං ෂොය කරල දාලා. ආර්ය ශ්‍රාවක උත්තමයන් වහන්සේල කියල කියන්නේ පෙන්වත්නි මේ නිරය ශොය කරල දාලා. නිරේට යන් එනෑ නිරේගිහි අප්‍රමාණ දුකකට පත්තිනිෙනෑ රහතන් වහන්සේලා. එනිසා නි බුදු හාමුදුරුවර වදාළහරි ලස්සන වා කියයක් තියන්නේ. අනේක ජාති සංසාරං සද්ධා විස්සං අ බිසන් ගහකාරකං ගවේ සන්තෝ, දුක්කාජාති පුනප්පුනං, ගහකාරක දිට්ටෝසි පුනගේහන්න කාහසි, සබ්බාතයේ පාසුකා, භග්ගා, ගහකෝටන් විසක්්‍යතන් විසංකාර ගතන් චිත්තන් තන්නහා නංකය මච්ජගා ඔයත් ඔොන්ට ගොතට මතකයි දද. නැවත නැවත ඉපදීමේ දුකක සසර නැත නැවත ඉපදීම වශයෙන් පංචස්කන්ද සංඛ්‍යයාත ගෘහය පංචස්කන්දේ නැමැති ගෘහය ගෙදර නැවත නැවත තණන්නා වූ තෘෂ්ණාව නැමැති වඩුව. එහනම් මේ කියන තිරිසංයෝණයේ හරි නිරයේ හරි ප්‍රේත විෂේහරි නැවත නැවත උපදින්නේ හේතුහ දන වඩුව කෞුද මේ වඩුව තන්හාව නැමැති වඩුව. සොයාගෙන ගිහිල්ල සොයාගෙන ගිහිල්ලා වඩු අල්ලාගෙන සියදහස් ගණනින් ජාති සසර ඒ මේ අත දිව්වා තන්හාවනමැති වඩුවා නිසා සසර සිය දහස් ගණන් ඒ මේ අත දිව්වා. ඉස්කන්ද සංඛ්‍යාත ගෘහය ඉස්කන්ද ප සංක්‍යාත ගෘහේ තනන තෘෂ්නාව නැමැති වඩුව මානුභව දැන ගත්තා. බලන බුදු හාමුදුරුවන්ගේ සිංහනාද. තෘෂ්නාව නමැති උ උඹ දැනගත්ත උඹ කවුද කියලා. මින්මත් එ නම් ඔබට ගෙවල්හදන්න මං ඉඩ දෙන්නේ නෑ. බලන්න වඩුවා වල්ල ගැන කරන අභියෝග. උඹ සහකාර කෙලෙස් නැමැති පරාල සයල්ල මා ඔබගේ ඔඹට අයිති සහකාර මේ කෙලෙස් තමයි මොනවද පරාල ඒ සියලු පරාල මමසිදල දැම්මා මුදුන නැත්තන් අර බොස් ගෙඩිය ඇතු දන්නවා සියලුම පරාල එකුතු කරලා සාාලි මැද්දෙන් වහලට එකුතු වෙච්චි තැනට කියනවා බොස් ගෙඩිය කියලා අන්නේ ගෘහයගේ මුදුන බොස්ගෙඩිය නැමැති අවිද්‍යාව. මම නසල දැම්ම සම්පූර්ණයම විනාශ කරල දැම්ම. මගේ සිත අරමුණනේ නිවනටමයි නිවනටමයි නැමුණේ මගේ සිත අරමුණනේ. තෘෂ්ණාවන්ගේ ශය වූ අරිහත්තයට මා පැමිණිය, තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරල ම ම අරිහත්තයට පැමිණිය. හානංකය මච්ජකා බුදු හාමුදුරු මතක් කරනවා තන්හාවිෙන් මම බිඳල දැම්මා උබ හදනගේ ඒක තෘෂ්ණාව නැමැතිගේ මම සම්පූර්ණයම කඩල දැම්ම. එන මෙතැනති බුදුහාමුදුරුවූ පං්චබයවේරව සූත්‍රෙදිත් මේ කාරණාමයි විග්‍රහ කරන්නේ මොකක්ද සයවූ නිරේ ඇත්තෙක්මි ඒ ඇනෙ තෘෂ්නාව නිසා තමයි නිරේ ගිං උපදින්නේ ත්‍රෘෂණාව නිසාමයේ තිරිසං යෝනය පදින්නේ කල්පනා කරල බලන්න කොච්චරදුකක් ද. තිරිසන් යෝනිය කිපුදුනොත් කොච්චරදු කක් ද. පේත ලෝකයේ ගිහින් ඉපදදුනොත් කොච්චරදු කක් ද. තිරිසන් ලෝකයේ නිරලෝ කිපදු නොත් කොච්චරදු කක් ද. බලන්න පෙන්වාත්නී, කීනාපාය දුග්ග තිවිනි පාත අපාය ගිහිලිප දුනොත් කොච්චරදුකක් ද. ලෝදිය වැක්කෙරෙන කියත්වලින් කපන ස්වභාවික මැවුණු ගිනි අගුරුවල ඇවිදි වන්න වෙන. උතුරෙන් නැගැඉහිරිින් දකුණින් බටහිරිින් වැදෙන ගිනි දැල්වලින් පීඩනයට පත්වෙන විපාසේ දැනනවිට ලෝදිය වක්කරන් ලෝදියවල සැර අදෝමාරගවලින් කංවලින් නාස්ොලින් ඇස්වලින් විසිරිල යන අඩිය තියෙන තියෙන තැන ගල් අඟුරු වගේ අඟුරුවල දැවෙන විශාල වූ පින්වත්නි උල්වලින් ඇනලා ඉහලට වීසි කරල නැවතේ හෙල්ලට අල්ලන මෙතරං වූ අපායකකටගෙහින් උප්පත්තිය ලබන්නේ අනාරය වූ අය ආරයයුත්තම යොහෙම වෙනි නෑ කියනෝ. ආර්ය උත්තමයන් වහන්සේලා අපාය දුගතිය සම්පූර්ණයම දුරු කළ. සෝතා පන්නෝ හමස්මින් අවිනිපාත දම්මෝ නියතෝ සම්බෝධි පරායනෝතේ. සෝවාහන් වූයේම නියත වූ සම්බෝධිය පිහිට කොටගෙන ඇත් එක් වෙමි. බලන් එතකොට කොච්චර ප්‍රකාශයක්ද කරන්නේ සෝතාපන්න වීමෙන් තිරිසල් ලෝකේට යන්නේ නෑ පේත ලෝකයට යන්නේ නෑ නිරේට යන්නේ නෑ අප අයටගෙහිෙන් උප්පත්තිය ලබන්නේ නෑ කතමානි පංච භයානි වේරාණ ඌපසනාහොන්ති. මොකක්ද මේ බය දෙ අවඇතන්ට මේ විග්‍රහ කරන්නේ සෝතාපත්තිඵලය පිහිටිවීම පිළිබඳව දේශනාව. මේ සඳහා දැනටම ඔබට මතා කරන්නේ පංච බයවේරව සූත්‍රය එවගේම පින්වත්ී දුතිය සාරිපුත්්‍ර සංයුත්තයේ තියනො හරි ලස්සන සූත්‍රයක් සාරිපුත්්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතර ඇති වෙන සංවාදසුරූපේ දේශනාවක් ඒ දේශනා දෙකත් මං ඔයත්තන්ට පැහැදිලි කරන්න උත්සහදරනෝ ලැබෙන කාලයත් එක්ක. මොනවද මේ කතමානි පංච බයානි වේරානි ඌපසන්නා නිහොන්ති සන්තා නිහොන්ති මම් පෙන්වත්න එකක් විතරක් කියන්නේ තුරටිකො ඇත්තු ආදේශ කරගන්න ට ේතුව තමයි මේ කාරණ පිළිබඳව ඕන තරම් ප්‍රඥානාලි කාවේ දේශනාවන් කරලත් තියෙනෝ. විවිධස්වාමීන් වහන්සේලා වැඩම කරවල මේ කාරණා පර්යායන් විග්‍රහ කරල තියෙනු. එකක් විතරක් ඔය ඇත්තට පැහැදිලි කරල දෙන්න. යන් ගහපති පානාතිප පානාතිපාත පච්චයා දිට්ට දම්මිකම්පි භයංවේරම් පසවති, සම්පරායිකම්පි භයංවේරම් පසවති, චේතසිකම්පි දුක්කං දෝමනස්සම් පටිසංවේදේති පානාතිපාතා පටිවිරතස් ඒවන් තං භයංවේරං ඌපසන්තං හොන්තේ බලන් බයඋපදි නාකාරයක ගැහැවිය නතං ගෘහපතිය පරපණ නසනසුළු පුද්ජලත මේ පරපරනැසේීම ප්‍රතිතියෙන් මෙලොවදීම බියක් කටගනි ප්‍රාණගාතය කරන හයට මෙලවදීම බිය හට ගන්. දැන් බලන්ඩුව ඇත්තු අර කවුරු හරි කෙනෙක් අතින් කෙනෙක් ඝාතනය වුුණොත් එයා දුවනොව දිවිල්ලක්නේ ගංගාවලට පනිනව සිවිදිවි නසා ගණ්ඩ හදනවා ඇයි මේ පෙන්වත්නි ප්‍රාණඝාතය නිසා බයඋප දිනවා වලක් වන්න බෑ. සත්තු මරණ කෙනෙකුට එහෙම්මමයි. නිස්සු මරණයත් එහෙමයි සත්තු මරණයටත් එහෙෙන්මමයි. බයඋපදිනවා. පරපණ නසන චේතනාව පූර්ව වූ කල්හි පින් වත්නි සිත තුළ බය කියන ස්වභාවය හට ගන්නෝ. ඉලගට බලන්න බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන විදිහ. පවුරැස් කරනවා ප්‍රාණගාතය කරනයි පවු රැස් කරනවා. ඒ උපදින වෛරය නිසා, ප්‍රාණගාතය කරන්න මොකක් නිසාද වෛරය නිසා. ඒ වෛරයේ නිසා පෙන්වත්නී පරලව පිළිබඳවබී උපදිනවා. එතකොට චෛතිසික වූත් යම් දුකක් දොම් නසක් වෙනවද, ං ඒක ප්‍රාණඝාථය කරනයට මේ බිය වෛරය නිසා බිය උපදිනෝ එවිදිහටම තමයි නොදුන්දී ගැනීම මාදේශ කරගෙන බලන් කාමය වරදව ඇසිරීම ආදේශ කරගෙන බලන් බොරු කියන එක ආදේශ කරගෙන බලන් මත් වතුර පාවිච්ච කිරීමෙන් මද්‍රව්‍ය පාවිච්ච කිරීමෙන් ඇතිවෙන කාරණ පිළිබඳව බලන් ඟට බලන්න ඉමානි පංච බයාන වේරාණ ූපසන්තානිි හොන්තිේ කත මේ චතූයි සෝතාපත්ති අන්ගේ හිසමන් නාගතෝ හෝති. මේ පස්වදෑරුම් වූ බය සංසිදුවාගත්ත ශ්‍රාවකයාට මොන පස්සදෑරුම් බව බයද ප්‍රාණගාතයෙන් අදත්තාධානෙන් කාමේ සුමිච්චාචාරාවෙන් මුසාවාදීෙන් සහප ත තොරපානය කිරීමේ මේ උපදින බය සංසිදුවාගත්ත ශ්‍රාවකයට නිමානි පංච බයානි වේරාණි ූපසන්තානි හොන්තිී කතමේහි චතූයි සෝතාන්තන්ගේෙහි සමන්නාගතෝ හෝති සෝතාපත්ති අංග මොනවද සෝතා පන්ති අංගයන්ගෙන් පිහිටන්නෙ මොනවද ඉද ගහපති අරියසාාවකෝ බුද්ධේ අවෙච්ච ප්‍රසාධයන සමන්නාගතෝ හෝති මේ පින්වත් පිරිසත් අහන්නේ විදිහටමනි සෝතාපත්ති අංග නැත්තන් සෝතාපත්ති පල පිහිටවීම පිළිබඳව. පලවෙනිම කාරණාව තමයි පින්වත්්‍යඔබ සීලයෙන් ශක්තිිමත්වෙෙන් ඕන සීලෙන් ශක්තිමත් නොව නොත්තඔට මේ කියන මාර්ගය ගමන් කරන්න පුළුවන්කමක් නෑ. එයතර වටිනාම සීලේ තමයි ඉන්ද්‍රී සංවර සීලය. ඉද්‍රී සංවරශීලය ඒ සඳහ පුදුම පිටු වහලක් වෙනවා. දැන් මැද මාස මැදිින් මාසය හට ලස්සන කතාවක් තියනවා මේ සීලය පිළිබඳව සිහිකරනකොට සිහිපත් වනේ මැදින් පෝ මැදින් මාසේ තමයි පින්වත් බුදුරජාණන් වහන්සේ ඇතුළු. විශාල මහරහතන් වහන්සේල ප්‍රමාණයක් කිමුල්වත් නුවරට වැඩම කළේ සුද්දෝදන මහරජ්ජුරෝ තමන්ගේ පුතා සයල් අතැහැරල දාළ ගියාට පස්සේ පුතා පිළිබඳව සොයන්න බලන්න ඔත්තුකරකාරය යොද වල දෛනිකව වාර්තාවක් සපය ගත්තා පුතා පිළිබඳව අවසානදි පුතා මේ බරණස ඉසිපතනයට වැඩම කළ හම සුදෝධන මහරජ්ජුරු යවනව පණිවිඩ කීපයක් පුතාව එක්ක ගැනෙන්න්න කියලා දාහක් දෙනකුට එක නායකක් පත් කරල තමයි පිටත් කරන්නේ මේ අයි කවුරු තාපවාාවෙන බුදුරජාණන් වහන්සේ හමුවෙල බනහල ඒ තැංවල පැවිදිවුණ අවසාන්ට හිටියේ තමන්ට කාලුදායිකය අමාත්‍යවරයා කාලුදායි මාත්‍යවර සිද්ධාර්ථ කුමාරයත් උපත්්‍යය ල බලතිය එකම දවසේ හැදිල වැඩුනෙත් එකම කාලය එකම විදිහට එනිසා කාලුදායි අමාත්‍යවරයට පැවරුවා අද වගේ මාසික ගෞතම බුදුරජාණන් වහන්සේ කිමුල් වත්නුවරයට ආරාධනා කළ වැඩම් වන්න කියලා වැඩම කරන්න පෙන්වත්නි මේ පොරුන්දු කරගෙන කාලුදා එමතිවරයටත් දාහක් දෙනෙක් පිරිවරදීලා අනිවිඩේ අරගෙන ගියා කාලුදායිටත් බනකිව්ව. කොහොමාරි කාලුදායි කාරණ අටකින් කිමුල්වත් නුවර වරණනා කරලා අවසාට බුදුරජාණන් වහන් සකඟ කරගන්නවා කිමුල්වතට වඩින්න. මේ එ මඟ අතරතුර, කාලුදායි මහරහතන් වහන්සේ අර්ධී රජගෙදරට වැඩම කරනවා පිණඩපාතේ ලබාගන් රජගෙදරට වැඩල පිඩපාතේ වලඳලා භාග්‍යවතුන් වහන්සට නැවත පිඩපාතේ රැගෙන පාත්‍රේ පුරන්න පිඩපාතය අරගෙන භාග්‍යවතුන් වහන්සට පූජ කරන්න යනෝ මේක පින්වත්නය ධරමේ තියන රජගෙදර වලඳනය ෙදත් තිබුණා අදත්තිය නෝ ඉන්ද්‍රීය සංවරතාවේ පිළිබඳව අට්ටකතාාව විහරි ලස්සන කතාවත්වයෙන. එක්තරා තරුණ ස්මීන් වහන්සේ කෙනෙක් දුර්භික්ෂ කාලයක මේ ප පාතේ වැඩම කරනෝ නමුත් පිඩපාතය ලබෙන්නේ නෑ උහන්සේ මිනිස්සු ලැගුම් ගන්න අම්බලමක ඉන්නවා මේ අම්බලමින් උන්වහන්සේ වැඩඉන්න කොට හරිම වෙහෙසයි බඩගින නිසා දවස් දෙක තුනක් එක්තර ස්වාමීන් වහන්සේ කෙනෙක් රජගෙදරට ගිහින් පිණඩපාතය ලබා ගැන රාත්‍රීිය සඳහාත් පින්න පාතේ නැවත පාත්‍රයට පුරුවගෙන නො මෙහෙම එන්න ඇද්දී මගදි අර මිනිස්සු නවතින අම්බලමේ ඉන ස්වාමීන් වහන්සේගේ වේදනාව දැනගෙන පාතත්‍රයේ තිබුණු ආහාරටික උන්හන්සට දෙන්න පුජ කරන්න විමසනවා භික්ෂුව උබට ආහාරවශ්‍ය බව මට වැටහෙන ඔබට ආහාර සපයන්නමං කැමැති. මල ගාහාර තියනව කියල කියද්දී. මිනිස්සු ලගින අම්බලමීටපු භික්‍ෂුව අමාරුවෙන් ඉරදිහා බලලහනෝ.මිත්‍ර භික්‍ෂුව දැන් ඉර අවරට ගිහිල්ලයි තියෙන්නේ අවරට ගිය කල්හි භික්‍ෂූන්ට වැලඳීම සුදුසුනෑ ඉන්ද්‍රීය සංවරසීලය බලන්. අර භික්ෂ වහන ආහාර පාත්‍ර ඇතිවඉන්න භික්‍ෂුව කියනවා මොකක් දොයතරම් ඔ බෝය ගැන හිතන්නේ මේ ආහාරණැත්තුව දවස් ගානක් ඉන්නවා දැමි ලැබිච්චිටිකේ ආහාරය ගන්න ගැනහ ඇතුව කියලා. අර භික්ෂ ආපහු කියනවා නිරහාරව ඉන්ද්‍රීයේ සංවරතාවේ මත පිහිටල ඉන්න භික්ෂුව. ඔබ මොනවා කිව්වත් මම ජීවත්තෙන බුදුරජාණන් වහන්සේ වදාළ ගෝචර භූමියමයි මං අගෝචර වූ භූමියකට යන්නේ නෑ ඉවත් බලන්න ඉන්ද්‍රීයේ සංවරතාවේ සුරකින භික්ෂුවග තියන ගුණංගය ජික්‍ෂුවක සීලේ බලන් කොච්චර ශක්ති මත්්ද කියල. එවගේ මේ සෝතාපන්න වෙන්නනම් සෝතාපත්ති අංග පිහිටුවන්නට නම් පළවෙනි කාරණාව තමයි සීලේ මත පිහිටන් ඕන. ඉළඟට බුදුරජාණන් වහන්සේ වදාාරනවා ඉඩ ගහපති අරියසාාවකෝ බුද්ධේ අවෙච්චා ප්‍රසාධයන සමන්නාගතෝ හෝතේ ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ වි්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තොරෝ පුුරසදම්ම සාරති සත්තා දේව මනුස්සා නම් බුද්ධෝ භගවාති ඒ සෝතාපන්න අංගයක් කියල කියන්නේ මේ සෝතාපන්න අංග හතරත්තියනවා එක සෝතාපන්න අංගයක් තමයි කියනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවෙච්ච ප්‍රසාදය ඇති කර ගැනීම අවෙච්ච ප්‍රසාදී ඇතිකර ගැනීම පින්වත්න අ දහම්පාසල යුගන්නන්න නවාරාදී බුදුගුණවත් අධ්‍යන පොදු සාතිිකපත්‍ර සාමාන්‍ය පෙල උසස් පල විභාගවල ඉගෙනගන්න නවාරාදී බුදුගුණ කටපාඩන් කරන එකවත් නෙවෙයි. එහෙනම් හමෝටම අවෙච්ච ප්‍රසාදය පිහිටල තිය නොමේ වෙනකොට. නෑ. ඒ බදුරජාණන් වහන්සේළඟ තිබුණු නවාරහාදී බුදුගුණවලින් අල්ප මාත්‍රයක් තරංවත් ඔබෙත් මගේ ජීවිතයේ ප්‍රගුණකරගඩ වීරිය වඩලා ප්‍රගුණකරගැනීම තුළ යම් සතුටක් සොම්නසක් උපදින වනං ආංෙ උපදින සොන්නස සතුට තමයි පෙන්වත්න්නේ බුදුරජාණන් වහන්සගේ ගුණේට අපි තුළ ඇතිවෙන අවෙච්ච ප්‍රසාදය ඒක ඇත්තැන්ට තේරුනාාත් බුදුරජාණන් වහන්සේ අරහන්්‍ය කියන එක කාටත් කටපාඩන් කරලා අරහම් බුදුගුණේ හිට ඇතුළේ හිටේ තැම්පත් කරගන්න පුළුවන් එක ගැටලුවක් නෑ සම්මා සම්බුද්ධ බුදුගුණේ ගැන ගැටලුවක් නෑ වාකෙටික කටපාඩන් කරලා මතකේතියා ගන්න පුළුවන් විද්්‍යාචරන සම්පන්න ගුණයක් ඒවගේමයි සුගත කියන ගුණයක් ඒවගේමයි පවත්න ගුණේ කටපාඩන් කරගැනීම නෙවෙයි. අවෙච්ච ප්‍රසාධය කියල කියන්නේ. ඒ ගුණේ කටපාඩං කරගැන තමල්ලගනොත් ඒ ගුණාංගටික දියුණු කරගන්නකොට ආංඒ ගුණාංග තමල්ලඟ වැඩෙන කොට දියුණු වෙනකොට උපදිනවනං ආංගේ උපදින්නේ පින්වත්න අවෙච්ච ප්‍රසාදයයි. ආයයාගිහිත කාටවත් උදුරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳවයාට සැකඇති වෙන්නේ නෑ. භාග්‍යවතන් වහන්සකි දෙතිස්මා පුරුෂලක්ෂණ ගැන සැකුපදින්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේට අර්ධ ප්‍රාතිහාර පාන්න පුළුවන්ද මහසයුරේ කිමි දෙන්න පුළුවන්ද පොළවෙ කිමි දෙන්න පුළුවන්ද අහසින් වැඩම කරන්න පුළුවන්ද වම් නෙතින් දකුණු නෙතිං ජල ගිනි පිට කරන්න පුළුවන්ද කියල පෙන්වත්න සැකයක් උපදින්නේෙන ඇයි එයාර වඩාගත්ත බුදුගුණ තමාතුලින්ම දියුණු කරගන්න වේරිය වඩලතියෙන නිසා. ඒකතේ වුරුනාාදුව ඇත්තන්න. බුදුගුණ කටපාඩන් කතාව නෙමේ මෙතැන තියෙන්නේ. පෙන්වත්නේ බුදුගුණ තමන්ගේ ජීවිතයට එකුතු කරගන අල්පමාත්‍රයක් තරංමත්තේ බුදුගුණයන් වඩනවද වඩන විට පෙන්වත්නී ඇතිවෙන්නේ, ආංඒ කියන බුද්ධය අවෙච්ච ප්‍රසාදයයි. ඉළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනවිද අපට විග්‍රහ වෙනවා ධම්ම අවෙච්ච ප්‍රසාධන සමන්නාගතෝ හෝති ස්වක්කාතෝ භගවතා දම්මෝ සන්දිිට්ටිකෝ වකාලිකෝ ඒහි පස්සික ඕපනයිකෝ පච්චත්තං ේදිිතබ්බෝ. ධර්මය ගුණ හයත් පින්වත්න ධර්මය ගුණ හයත් කටපාඩන් කර ගැනීම නෙවෙයි. ඒ ධර්මය ගුණ තමල්ලඟ පෝෂණය කර ගන්න ඕන. ධර්මය ගුණ ටික ඉගෙන ගැන දැනගැෙන අඳුනගෙන තමන්ගේ ජීවිත පැවැත්ම සඳහ පෙන්වත්න ගුණ ටික වඩා ගන්න ඕන. තමාතුළ ඒ ධර්මය ගුණ තමා දකිින්ඩ ඕන ආං එතකොටයි පෙන්වත්න ධර්මය පිළිබඳ වවෙච්ච ප්‍රසාධී ඇති වෙන්නේ. දැන් ඔ ඇතු දන්නවනේ තරුණ දමයි තරුණ ළමයි ෆිල්ම්ස් බලන. ඒ බල නොකොට එක නළු අපිළිබඳව තමන්ට කැමැත්තක් ඇතිවඋුණහම ඒ දරුවා අඳින්නේ කතා කරන්නේ යන්නේ හැසිරෙන්නේ මේසිියල්ලම කරන්නේ තමා කැමැති චරිතයට අනුවන ආඒ වගේ පෙන්වත්තින් බුදුරජාණන් වහන්සේට කැමති කෙන බුදුරජාණන් වහන්සේගේ ගුණටික වඩා ගන්නවා. ඒ ගුණටික වඩාගන්නේ බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න නෙවෙයි. සමං පින්වත්න ආරිය U සීලේ මත පහිටලලා ආරයුත්තමෙක් බවට පත්වෙන්න දරන ෑයමක ප්‍රතිඵලේ. සංගේ අවෙච්ච ප්‍රසාධයන සමන්නාගතෝ හෝති සුපටිපන්න්නෝ, භගවතෝ, සාවක සංගෝ ජි පටිපන් ව, භගවතෝ සසාාවක සංගෝ ඥාය පටිපන් වෝ භගවතෝ සාාවක සංගෝ සාමීචි පටිපන් ව, භගවතෝ සාවක සංගෝ, යදි දංචත් තාරිපුරසයු ගානි අට්ට පුරිස පුදගල. ඒ සභගවතෝ සසාාවක සංගු ාවනයයෝ පාවනයයෝ දක්කිනේයෝ අන්ජලිකාරණීයෝ. අනුක්තරම් ප්ඥක් එත්තන් ලෝකස්වාති මහාසංගහැගේ ගුණ පින්වති නවයත් කටපාඩන් කරගනේ ගුණ නමේ තමාළඟ දියුණු කරගන්න වීරයේ වඩනවා. අවෙච්ච ප්‍රසාදය මත පිහිටන ලද ශ්‍රාවකය. බුදුගුණ දහම් ගුණ සගගුණ වඩනවා තමා හැබැයි ඒ වඩන ගමන් දියුණු කරගන්න ගමන් තමාගේ ජීවිත පැවැත්ම තුළ ඒ ගුණයන් ටික පෙන්වත් නී දියවුණු කරගන්න වීරය වඩන්න ඕන. අරියකන්ත සීලෙහි සමන්නාගතෝ හෝති අන්ඩේහි අච්චෙන්දෙහි අසබලයහි අකම්මාසෙහි පුංජිස්සේහි පෙන්වත් කඩ නවුණු සිදුර නොුුණු කබර නොවුණු නුවනැත්තං විසින් පසංසා කරන තෘෂ්නා දෘෂ්ටීන් අපරා මර්ඨ කර සමාධිය පිණිස පවත්නා වූ ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙනවන්නම් ආංඒක තමයි සිව් වැදෑරුම් වෙච්චි සෝතා පන්න අංගයන් කියල කියන්නේ. මොකදද මේ සීලය මේ සීලයේ තමයි පින්වත්න අස්ටාංග සීලය සාමනේර සීලප සම්පදා සීලය මේ තුොල පංචසීලය හොඳ නෑ කියලා කියනවා නෙවෙයි පංච සීලයත් අල්ලුුවක් වෙනයක ඇත්ත. නමුත් ආර්ය කාන්ත වූ සීලයට නං අස්ටහංග සීල සාමනයේර සීලයත් උපසම්පදා සීලයත් පෙන්වත්නී ප්‍රධානකොට පවතිනෝ. ඟට බලන්න බදුරජාණන් වහන්සේ මතක් කරන කාරණාව. ප්ඥාය උද්ඩිට්ටෝ හෝතිී සුපපටිවිද්දෝ. ඉද ගහපති අරිය සාවකෝ පටිච්ච සමුප්පාදේ යෝනිසෝ මනසිකරෝන්ති ඉති මස්මිං ඉදං හෝති ඉමස් සුපාදා, ඉඳං උපජ්්‍යති ඉමස්මිං අස්සති ඉදන්න හෝති, මස රෝධා ඉදන් නිරුජ්ජති, යදිදං අවිද්‍යාපච්චයා, සංකාරා, සංකාරපච්චයා, විඤ්ඥානං, විඤ්ඥානපච්චයා, නාමරූපං, නාමරූපපච්චයා සලා එතනං සලායචනපච්චයා, පස්සුව පස්සපච්චයා වේදනා වේදනා පච්චයා. කේවලස්ස දුක්කංකන්දස සමුදයෝහෝති දැඟයා දැනගන්න අපින්වත්නමේ පටිච්ච සමුපපාදය. දැනගෙන සමුදයෝහෝතී සමුදය කරන්න, අවි්‍යා යත්තේව අසේස විරාග නිරෝධෝ සංකාර නිරෝධ. එයා පින්වත්නි මේ සංස්කාර නිරෝධය පිණිස කටියයුතු කරනු. ආන් එතකොට එයාට මේ ආර්ිය වූ ශ්‍රාවකභාවයට පත් වෙලා බියනැති කරගන්න පොළුවංකම තියෙන්නේ. සෝතාපන්න උනහම සෝතාපන් අංගයක් වැඩුුවහම එයාට බිය උපදින්නේ නෑ. මොක ඇදද. එයා නිරලෝකේටවත් ප්‍රේත ලෝකේටවත් තිරිසල් ලෝකේටවත් පින්වත්නී යන්නේ නෑ. අපාය බොහමියට යන්නේ නෑ කියල එයාගීති ස්ථාවරත්වයක් ඇති වෙනවා. ඇයි පටිච්ච සමුප්පාදය මනා ලෙස පිහිටුවා ගැනීමෙන් මෙනෙහි කිරීමෙන්. දැන් අපි බලමු මං ඔයත්තට මතක් කළ මන් සූත්‍ර දේශනා දෙකක් ඔයත්තට විග්‍රහ කරල දෙනව කිව මේ සෝතාපත්තිඵල පිහිටුවීම පිළිබඳව දේශනාව. දෙවෙනි දේශනාවේ කියනා දුෘතිය සාරිපුත්ත දේශනාව සනිතනිකායි මහාවගගයේ දෘතිය සාරිපපුත්ත සූත්‍රයේද මෙ මෙහෙම සාරිපෘත්තයන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් අතර ගොඩ නැගෙන සංවාදයක් තියනෝ දතිය සාරිපපුත්ත සූත්‍රයේ අතකෝ ආයස්මා සාරිපපුත්තෝ ඒන බගවාත එයන පසංකම් උපසංකමිත්වා බගවන්තන් අභිවාදවා ඒක මන්තාන් නිසේදී ඒ මන්තන් නිසින් යෝකෝ ආයස්මන්තන් සාරිපුත්තං භගවා ඒ තදබෝච මොකත් දහන්නේ සෝතාපත්ති අංගං සෝතාපත්ති අංගන්ති හිදං සාරිපුත්ත උච්චති බුදුරජාණන් වහන්සේ තමයි යහන් සාරිපුත්තයන් වහන්සගේ සාරිපපුත්ත සෝතාපන්න අංග සෝතාපන්න අංගයයි කියල කියනවා කතමන්නුකෝ සාරිපුත සෝතාපත්ති අංගන්ති, මොනාද සාරිපුත්ත සෝතාපත්ති අංග කියල කියන්න. මොකදද මේ සෝතාපත්ති නැත සෝතාපන්න භාවයට පත්ව වඩ අවශ්‍ය කරන අංග. සප්පුරිස සන්සේවෝති භන්තේ සෝතාපත්ති අගං සත්ධමසවනං සෝතාපත්ති, අංගං යෝනිසෝ මනසිකාරුවෝ සෝතාපත්ති අංගං, දම්මානු ධම පටිපත්ති ෝතාපත්ති අංගන්ති. සාරිපතයන් වහන්සේ පිළිතුරු දෙනමොකක්ද සපපුරිස සන්සේ වූ භන්තේ සෝතාපත්ති අංගක් ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස සත්පුරුෂය නැසුරු කිරීම සෝතාපත්ති අංගයයි මොනවද සත්පුරෂයන් කියල කියන්නේ බුදුරජාණන් වහන්ේ ඇසුරු කිරීම පසේ බුදුරජාණන් වහන්සේ තුරු කිරීම මහරහතන් වහන්සේ ලැසුරු කිීම දෑගසව් දෙනම වහන්සේලා ඇසුරු කිීම ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සල්ලා දෙපිටක ධ එකපිටක ධාරි මෙ විදියට පෙන්වත්න යම් පමණකට යම්ූෙනෙක් සීලයක් මත පිහිටවන යම් කෙනෙක් වෙද්දේ ඒත් පින්වත්නී සත්පුරුෂය ඒනම් සත්පුරිස සන්සේවෝති භන්තයේ සෝතාපත්ති අංගං සත්පුරුෂය ඇසුරු කරනවනං අනඒකට කියනවා සෝතා පත්ති අංගයක් කියලා සද්ධම සවනන් සෝතාපත්ති අංගං සද්ධරමස්ශ්‍රවනය කිරීමත් පෙන්වත්න සෝතාපත්ති අංගයක් දැන් ඔයත්තු දකිනවනේ සත්පුරුෂය කැසුරට ගණ්ඩත් ඕන බාහිරෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නත් හොයාගණ්ඩෝඕන බාහිරෙන් ඒ නිසා මේකට කියනවා පරතෝ ගෝෂක කියලා යොනිසෝ මනසිකාරෝ සෝතාපත්ති අගං දම්මානු දම්ම පටිපත්ති සෝතාපත්ති අංගං දෙැම් බලඳිතු කොට මං ඔයත්තන්ට කාරණා දෙකක් මතක් කළ පරපිටි වා ගන්නවා ගෝස ඇතුළින්වා ගන්නු ඉන්පසි බුදුරජාණන් වන්සේ මොකක්ද පිළිතුරු දෙන්නේ සාධහු සාධහු සාරිපුත්ත සප්පුරරිස සන්සේබෝහි සාරිපුත්්‍ර සෝතාපත්ති අංං ශරාවක දේශනාවක්, බුද්ධ දේශනාවක් බවට පරිවර්තනයක ලිතා සුන්දර අවස්ථාවක්. ශ්‍රාවකයන් වහන්සේ කරන ලද දේශනාව බුදුරජාණන් වහන්සේ තේ ආකාරයට මනු මත කරනවා, සප්පුරෂ සන්සේවෝහි, සාරිපපුත්ත සෝතාපත්ති අංගන්. සාරිපපුත්ත සාදු සාදු ඇත්ත සැබෑවක්. සප්පුරුෂය කැසුරු කිරීමත් සත්්ධම්මස්ස වන සෝතාපත්තිංගන් සද්ධර මස්්‍රවණය කිරීමත් යොනිස්සෝ මන සිකාරූ සෝතාපත්ති අංගං, ොනි මනසිකාරය දම්මානු දම පටිපති දම්මානු දම පටිපත්තිත් සාරිපුත්ත සෝතා පත්ති අංගයි ද මේ කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේ. ඉන්පසි බුදුරජාණන් වහන්සේගේ මතක් කරන දේශනා තියනමකක්ද සෝතා පන්නෝ සෝතා පන්ෝ තිහිඩන් සාරිපුත්ත උච්චති කතමෝනුකෝ සාරිපුත්ත සෝතා පන්නෝ ඕති ආය බුදුරජාණන් වහන්සේහනවා මකක්ද සෝතා පන්නෝ සෝතාපන්නෝ තිහිදං සාරිපුත්ත උච්චති. සෝතාපන්නේයැයි සෝතාපන්නේයයි කියල කියනෝ කතමෝනුකෝ සාරිපුත්ත සෝතාපන්නෝ හෝතති. මොක කෞුද මේ සෝතාපන්නයි කියල කියන්නේ. යෝහි බන්තේ ඉමිනාරියේ නත්තංගිකේන මක්ගේ නසමන්නාගතව අයන් උච්චති සෝතාපන්නෝ ස්වාහං ආයස්මා ඒවන්නන්නාමෝ ඒවන් ගොත්තෝතී. සාධහූ, සාධහූ සාරිපුත්ත, බලන්ඩ පෙන්වත්ී ධරම දජස්වාමීන් වහන්සේ විසින් කරන දේශනාව බුදුරජාණන් වහන්ස අනුමත කරන ලස්සන සුන්දර තැන් දරමය හම්බ වෙනවා. සෝහි සාරිපපුත්තමිනාාරයේ නට් අංගිකෝෙන මක් ගහෙන සමන්නාගොත අයන් උච්චති සෝතාපන්නෝ ස්වාහං ආයස්මා ඒවන් නාමෝ ඒවන් ගොත්තෝති. මෙත ලස්සනම තැන තමයි පෙන්වත්න, මිනාරියේ අට්ටංගිකේන මගේන සමන්නාගතෝ අට්ටංගික සමන්නාාගතෝ ආර්යස්ට්‍රාංගික මාර්ගයකං සමන්නාගත වෙන වනං ඒකට තමයි කිය කියන්න පෙන්වත්න පටිපදා කියලා දුක්ක සමුදය නිරෝධ පටිපදාව දුක්ක කියල කිවවිමොකක්ද ජාතිපි දුක ජා මරනම්පි දුක සෝක පරිදේව ද මනස්වප දු අපිය සම්පයෝග දුක පියවිපයෝග, දුක යමක් කැමැතිදද කැමැතිදේ නොලැබෙන එක මේ පංචස් කන්දය දුක කියන එක දුකක් ලෙස විග්‍රහ කලා එහෙම නැතුව පින්වත්න්නේ මේ ඇගරි දෙනක දුකක් ලෙස නෙමයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළි සියල්ලන්ටමරිදෙනවන. අවිද්‍යා සූත්‍රේද අපිට තැක් කම්භ වෙනවනේ. තත්තකතමා විද්්‍යා දුක්කේ අඥ්ඥානං, දුක්ක සමුදේ අඥානන්, දුක්ක නිරෝධය අඥානන්, දුක්ක නිරෝධ ගාමිනී පටිපදා අඥ්ඥානං අයං උච්චති අවිද්්‍යා. දුක නොදැනීමේ දුක ඇතිවීම හේතුව නොදැනීමේ දුක්ක නිරෝධේ නොදැනීමේ දුක්ක නිරෝධයට පැමිණීමේ ප්‍රටිපදාව නොදැනීමේ යන කරුණු අතරය විද්‍යාව කියලා. එහෙමෙන තුමි රිදෙන වේදනාව ඇහෙන් කබේන එක කඳුළුවනයකඇහැට කෝට්ටක් වැදුනාම් රිදනයකයකෙන් නෙවෙයි එක හැමෝටම තිරිසසත්වය ඇන්ට පවා දෙනනෝ ඇඟෙනෝ. නමුත් ජාතිජරාාව්‍යාදිී මරණ කියන මෙන්න මේ දුක් සමුදාය තමයි දුක් ලෙස බදුරජාණන් වහන්සේ විග්‍රා කලි. එක සමුදයට පත්තෙන්ඩෝ නොමොකදද දමචකපවත්තන සූත්‍ර දේශනාවදේ බුදුරජාණන් වහන්සේ වේග්‍රහ කලානී යායන් තන්නා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්වර තත්රාභි නන්දනී සයතීදං, කාමතන්නා බවතන්නා විභවතන්නා, අයන් ලෝකෝ පියරූපං, සාතොරූපං, එත්තසා තන්නා උපපජ්්‍යමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවසති උනෝක තමයි පෙන්වති සමුදේලෙස බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ. නිරෝදය කියල කිවමොකක් ද නිරෝදේරිෙස බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළේ යෝ තස්සායේව තන්නාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටි නිසක් ගෝ මුත්ති අනාලයෝ නිරෝධෝ අයංලෝකෝ පියරූ පන් සාතොරූ පං එත්ත සාතන්නා මනාහිති එත්ත නිරුජ්ජති මනානිරුච්චති මානානිරුච්චති නිරෝධය පටිපදාව ලෙස බුදුරජාණන් වහන්සේ වදාළිමක්ද සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා, සම්මා, කම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාදී. මෙිනි මේක තමයි පින්වත්ති බුදුරජාණන් වහන්සේ පටිපදාවලෙස විග්‍රහ කළේ. එනම් මොකදද මේ සෝත කියලකිවේ මොකක්ද ආර්ය ස්ටාංගික මාර්ගයටයට ප්‍රවිශ්ටවීම, ආර්යස්ටාංගික මාර්ගයට ප්‍රවිස්්ටවීම ආර්යස්ට්‍රාංගික මාර්ගයේ තුළ ගමන් කිරීම. අන්නේ ගමන් කරන ශ්‍රාවකයා නිරෝධය පිණිස කටයුතු කරන්න ඕන. මොකක් නිරෝධය පිණිසද රාගයේ නිරෝධ ප, දවේශය නිරෝධය පිණිස, මෝහය නිරෝධය පිණිසහ කටයුතු කරන්න ඕන. මොකක්ද රාගය දවේශය මෝහය නිරෝධය පිණිස එකට කිනො විසංකාර කියලා. මොකදද, විරාගී බවීටදෝසී වීතමූහිී බවට පත්වෙෙන් ඩෝන. ඒකට තියෙන පින්වන සමත භාවනාව අන්නේ සමත භාවනා වඩනකොට කායේ කායානු පස්සි විහරති, වේදනාසු වේදනානු පස්සේ විහරති, චිත්තයේ චිත්තානු පස්සි විහරති, දම්මේසු ධම්මානු පස්සි විහරති. ආන් එතකොටයට කුසල හති සතක් වැඩෙනවා ආංෙ කුසල තිස්හතට කියනමොකක් එලද සතිසක් බෝධිපාක්ෂිත ධරමයන් කියලා. එතකොට රාගී දවේශයේ මෝහවෙනූ ගොටමකක්ද ආමිසවේදන ඇති වෙනවා. සුකසෝමනස්ස දුක්ක දොමනස්ස අදුක්කම අසුක ආමිසවේදනා.ඒ එතකොට වීතරාගී වීතදෝසී වීත මෝහි වුණනාහ මැතිවෙන්නෙ මොකක්ද සුකසෝමනස්ස, දුක්කදෝම නස්ස අදුක්කම අසුක එකට කියනවා නිරාමිස වේදනා කියල. එතකොටයි ඔහුටේ ජීවිතයේ සාර්ථක කරගන්න පුළුවන්කමතියෙන්. එහෙනම් පින්වත්නි මේ රාගය දේශය මෝහය සමුදය කරන්නටත්මකක්ද කරන්න ඕන. රාගය සමුදය කරන කොටයි විරාගී බව ඇතිවෙන් වීත රාගී බව ඇති වෙන්නේ. මෝහය සමුදය කරන කොටයි වීත මෝහිකම ඇති වෙන්නේ. දවේශය සමුදේ කරන කොටයි වීට දවේශය බවට පත්වෙන්නේ. මොකක්ද මේ සඳහ කළ යුත්තේ. බුද්ධානුස්සති මෙත්තා චාසු භංමරණස් ඇති. ඉති ඉමාචතුරාරක්කා බික්කු භාවේය සීලවා. මොකක්ද. බුද්ධ අසු ප්‍රාගයසි රාගික අරමුණක් රාගික සිතුවිල්ලක්. ආව විගසවහු කරන් ඕන මොකක්ද. වත් අසුභහෙෙන් ඒ ප්‍රහාණය කරන්්ඩඕන රාග සිතුවෙල්ලා කාව විගස අසුභෙෙන් ඒ ප්‍රාණ කරන්්ඩෝන පිට කරන්්ඩෝන ඉ වත් කරන්න ඕන. මරණ සතියෙන් ය වීර්ිය වඩලා වේගෙන් ඉවත් කරන්්ඩෝන බුදාානුස්සතිය මතව ස්ථාවර කරගන්්ඩෝන එතකොටයි පින්වත්න වීතරාගී බවට පත්වෙන්නේ අනඒකට තමයි බුදුරජාණන් වහන්සේේ සතිසක්බෝධිපාක්ෂිත ධර්මයන් විග්‍රහ කරල දුන්නේ අපිට. තිං ඔය කියන කාරණාතාව දීර්ගව විග්‍රහ කරන්න පුළුවන් සෝතා පත්තිඵල පිහිටවීම පිළිබඳව දේශනාවක්නේ එනම් චතුරාරක්කාව දියුණු කරගැනීමෙන් රාගතවේශමෝහ දුර කරගන්න පුළුවන් ඒක ඇන සමුදේයට පත් කරලා නිරෝධේයට පත්වෙන්න පුළුවන්. වීතරාගේ වීතදෝසී, වීටමෝහි, වීතදෝසී බවට පත්වෙන්. ආන පාන සති සමාධෙ. ක යන්නේ ආන පාණ සතියෙන් සමාධියයට පත්වෙනය එක ති ඔය පිළිබඳව මම ඔයත්තන්ට යළි දවසක විග්‍රා කරල දෙන්නම් මේ පං්ඥාබි සංස්කාර ්ඥාබි සංස්කකාර ආනෙන් ජාබි සංස්කාර කායි සංස්කාර වචී සංස්කාරය ඇතිවෙන විදිිය. නැතම් මන සහ ධම්මතු ඒක තුළ අකුසල දහයක් ඇතිවෙන එකනිසා දුක හට ගන්නවා කියන එකත්. නිරෝධීෙන් අ්‍යාකෘත වෙනවා වේදනාව ඥානය ඇති වෙන විදිහත් ඊළඟට මේ විසංකාර ඇති වෙන ආකාරය. වීතරාගේ වීතදෝසිී වීතමමුූ විංකාරය ඇතිවෙන එකට භාවනා හතරක් තියෙනවා. ඒ භාවනනා හතර තමයි කායානු පස්සනා වේදනාන පස්සනා දමානු පස්සනා චිත්තාන් පස්සනා කියන කාරණාවත්. එක තුල කුසල් තිස් සතක් වැඩෙනෝ එකකුසල් තිස් සත දියුණු කරගැනීමෙන් නිබ්ානය උදාකරගන්න ආකාරයක් පිළිබඳව පින්වත්ති හලි දවසක දේශනා කරන්න. අද ලැබෙන කාලයක් එක්ක සෝතා පත්තිඵල පිහිටවීම පිළිබඳව. ඔයඇත්තන්ට මම සූත්‍ර දේශනා දෙකක් කරගෙන කරුන්ටිකක් පැහැදිලි කලාා මේ ඔබේ ජීවිතය නිවීම සඳහාම උපකාරයක් වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වා දෙක් කරනු. අදම යුතුම් දේශනාව ප්‍රඥානාලිකාව තුළින්, කාශනය කරවීම සඳහක් කෑගල්ල වරක ගොඩ මොලග ඩංක්ක පන්සයේේ පනස්සතර ඇලයි රක්ක ලිනේ පදිංචි, කමණි විජේසේන මහත්නය විසින් සදැහැති දායකත්වය දරා කටයවුතු කරති බෙනවා. අරමුණ කොට ගැති බැන්නීමට වසරති සතකට පර පරලෝසපත් W හරිස දරනීය පපියානන්ටත්. ට වස විසාහතකට පෙර පරලොවස පත් ධනවත ජයසය රාදරනීය මෑැනියන්ටත් මේ උතුන් දරමදානයෙන් ජනත වන්නාව පුුණණකු සල්ලන මෝදන් වවීමෙන් මතු භාවයකදී. නිර්වාණ සුවයම සාක්ෂත්වේවායන සාධසිත් ප්‍රාර්ථනාව. දස් පුර ස්්‍රාම පොඩි ස් පලික්ෂක විේසයන මහත්මාටින් දුක්නරෝගගේ සුව පත් භාවය දර්ගාශෂ සම්පත්තිය පාර්ථ කරන අර. එතුමාගේ දෙමාෝපියන් වන පරලොස පත් ංචි අපපුහාම මේ සහ ැගලින් නෝනායනයටත් බාපාවන කිරි බ්ඩා මහත්ම ඇතුළ සහෝදර සහෝදරියන්ටත්. මෙම ධර්මදානේ පුුණ කුසල් අනු මෝදන් වී සසර ගමන කළවර නිර්වාණසුවයේ සාක්ෂාථයවා යන ප්‍රාර්ථනාවත්. සුජීවත්ත සිරණ සෝදර සහෝදරියන් වන අශෝකා රෝහිණී කාමන් චූලනී යන අයට දූදරුවන් වන අනුරාදාා නුවන් තිලිනිි සුගත් බුද්ධික අයශායනනායටත් නිදුක් නීරෝගී සුවපත් භාාවේ සහ දීර්ඝාශ සම්පත්තිය ලබේවා. ඔොගේ ැක රක්ෂා කටයුතු සහ යහපත් ප්‍රාර්ථනාවන් සයල්ලම සපලවි අනාග තභවෘධිය සැලසේවා යන ප්‍රාර්ථනාවත් මනඹුරු මිනිබිියන් වන පියුමි මිහිනි බොනලි නිසිත යනයගේ අපලුව දුරු දුරුවී. නිදුක් නීරෝගී සුව භාාවේ ලබීමටත් අධ්‍යාපන කටයුතු සාර්ථක වී. යහපත් පතුම් සියල්ල ඉටු කරගැනීමට උතුම් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධ කරගැනීමටත්. මෙම ධර්මදානය කුසල් හේතුඋපකාරවේවා යන ප්‍රාර්ථනාවත්. දායයිකත්වය දැරු කමණ විජේසන මාත්මියයටද නිදුක් නීරෝගී සස්ුවපත්්භාවේසාහ දීර්ාශ සම්පත්්‍යය සැලසේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධ කරගනීමටත් නිර්වාණ සුවේ සාක්‍ෂවාත් කරගැනීමටත් මෙම ධර්මදාාරණ මේ පින්කමි හේතුවාසනාවේවා යන ප්‍රාර්ථනාවත්. ගෞරවනය දේශකයණන් වහන්සේට දිනිදුක් නීරෝගී සුවපත් භාවය ලබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මේකු ල් හේතු වාසන වේවා යන ප්‍රාර්ථනාවත් දරමශ්‍රවනය කරන ලෝකවාසී සියලුම පින්වතුන්ටත් මේ ධර්මදාන මේ පුුණන්නකු සල් අනු මෝදං වේවා යන සාදුසිත් ප්‍රාර්ථනාවෙන් පුුණ්‍යාන මෝදනාවන් එක් කරනු. අපි ප්‍රාර්ථනා කරනෝ මි පින් වත්තම දෙනාටම දරමශ්‍රවනය කළු බෑ පෑම දෙනාටමත් ඉක්මන් කලෙක සුක පටිපදාවකින් උතුම් නිවන් මඟ පූරණය වේවා යන ප්‍රාර්ථනාවත්. ප්‍රඥා නාලිව සඳහානු ශාසනා පාවන් පවත්ව නැතිගවුරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාටත් පඩිත හාමුදුරුවන් වහන්සේලාටත් මඉගුරු දේවෝත්තම ඓයිතිහාසික ලංකාතෙක රාජ මහාවිහාරාධීපති අවසරයම නුගම රාජගර විපස් නාය හාමුදුරුව තුළ මහා සංඟරත්නයටත් නිදුක් නීරෝගී සුව පත්භාවේ චිරජීවනය උදාවේවා යන ප්‍රාර්ථනාව සිද කරනු. ආකා සට්ටා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, පඥන්තන් අනමෝ දිිත්වා චිරන් රක්කං තුළෝක සාසනන් චිරංරකං තුදම්ම දේශනං චිරංරකං තුත්වන් සදහ හැම දෙනාටම තිරුවන් සරණයි දේශහයෝ නි්පානන්